ಸಮಾಜ ಸಹ ದೇಶಪಾಲನೆ ಹೆಲೆ ಹೆಪ್ಪಿಲಿ ಪೆರಲಿ ಸಹ ಅಲು ಯೋಜನಾ ಚೋದನಾ ಉಭಯ ಸವನ್ ಪತ್ ಅತರಟ ಗಿನೇನ ಅಪೇ ರಟ ಯನ್ನ ಅತ ಅಂಡ ರೇಡಿಯೋವೇ ವಿಶೇಷಾಂಗ್ಯ ಸಾಮ ದಿನಕಮ ಉದೇ ಅತಟ ಅಪೇ ರಟ ಯನ್ನ ಅತ Rohan Deo Pereira samaga Hudson Samarasinghe idiripat karai ape rata yana atha aibu anne handa guan viduriya ada api sellama vaartha karanne avurudu 94 ak vayasati e wagema 1922 di ipaduna SPSR mahatmya, SPSR mahatmya pera dari itu juga sambandai, tapi bahu kali asuru kalpu me bahu surya, ye sulu asani petak tak kata te, aur tu anu hatrak, leda leda kem tu leda tu kati punne, udah te rata udah te em katakan no, me radio te nitra me katakan no, itu mah jaya jaya wadre mahatmya get, prokti lekam berayat sengitia. Ibagi Madurasi, Sri Lanka, Nyujj Mahakumasari Surayawa Sengitia. Itu mah Lekhaus Patra Kantoru di Madurui Ikdas Namasya Hatalis Ate. Hatalis Ate. Itu masih India we Akashwani. India Raja Guanwidya Benda Aguru Dekulak. He Singala Anse Bahara Pradhani Yawasin Kate Dukara. Matapadakai SPSR Mahatya Api Yukkamala ITA LVT Kala. Flat take itu mah dia tunggu ini tadi, mangi dia pala ini tadi. Flat take ini nol titik me patero ring karna dewal gidi gidi gara bikas ini emen oni. Pala ini flat take hiti e, LVT kala, ekta patero wada karna kal tiga udah. Bohut ini teng etet ne, e dawas sole ekta patering, SPSA ini mah tiara gehua ne wei hama gehua. Hebei, itu mah alta tiba na daraga ni me shaktia. Me wak yena wuri ekta patero wada karna bukal tete e matak keno eti. පෞද්ගලික දේවල් ජීවිතේ පුද්ගලික දේවල් වෙන කිසි දෙයක් නෑ කියන්නේ ස්පීසිරි මහත්තයාට පුද්ගලික දේවල් හදලා කියන්නේ මේ කට්ටිය හදලා කියනවා නැතිනම් ගොතලා කියනවා කෙසේ වෙතත් ස්පීසිරි මහත්මයා අභහ ප්‍රාප්ත බීම මාධ්‍ය ක්ෂේත්‍රයේ මහා විශාල පාඩුවක් කියලා කියන්නේ ඒ මොලේ ඇතුලේ තිබුණ දනුම් සම්භාරයත් අද්දකින් සම්භාරයත් අද ලංකාවේ ඉන්න කිසිම පුවත්පත් කලාවේදියෙකුට නැහැ නැති තරම් කියලා කියන්නේ නැහැ ඒ වගේ විශිෂ්ටකනේ පුවත්පත් කලාවේදියෙක් නැතිවීම රෝහණ දේව දැන් අද උදේ පත්‍ර බැලුවා පත්‍රවල කොළ තියෙනවා නමුත් මේ ප්‍රවෘත්ති කියන්නේ මේ පත්‍රයකින් දියුතු දේවල් එකෙන් දෙන්නේ නැහැ අපේ රූපවාහිනිය ආයතන වගේ දැන් රූපවාහිනිය දැක්කම වැඩිපුර පේන්නේ මොනවද මොටෝ බයිසිකල් එකක් බස් එකක් හැප්පිලා දෙන්නේක් මල බස් රථයක් කෝච්චි එකක් හැප්පිලා 60ක් තුවාලයි 4ක් මලගම තව අර පැත්තෙන් වාහන දෙකක් හැප්පුණා තව දැන් අදත් පත්‍ර ගත්තොත් එහෙම උඩින්නම් පල්ලෙහාට කඳුරට උඩින්නම් පල්ලෙහාට නාවල පිටියේ බස් එකක් ගෝනවල පතලේදී අඩි 80ක් ප්‍රපාතේට Perpatah adi asuwa itu, ini tinggal asuwa kita main perlu nih. Mewa prawurti deh, mewa yang kanda deh bangali milik cunte. Isra me pari anak turu gana apit guan nujulin kara. Dengwe ina pe nyoj polis pati wari kek. Itu banyak dah usul mahat deh prakal cekwilah itu ya. Api kare me mewa ge aji trohon mahapnya, nyoj polis pati aji trohon mahapnya. Itu mat hoda ugat me nitid nyek. Itu mat tek katakal api belu ya pari bina. Anak turu adu karan. දැන් මෙහෙම අනතුරු දාපුවාම පාරේ ගිහලා නිකන් ඇක්සිඩන්ට් එකක් වුණත් මේ නැමදාම නිකන් මේ පාරේ නිකන් ලයිට් පත්තු කරනවා වගේ පාරට ගිහිකා අපහු ගෙදරයි ඉඳ කියලා ෂුවර් එකක් නෑ වගේ කතාවක් මේ රටේ තියෙන්නේ මරණය හැමතැනම පාරට ගියොත් මරණය මේ මේවා ප්‍රවෘත්තිද අනිත් එක ගත්තාම මේ පත්තර වල කොළ වැඩි කරලා ගාන වැඩි කරනවා සත්ත පහක දෙයක් කියවන්නේ නෑනේ මෙහෙම කාලෙක දැන් ඇත්ත කතා කරනවා දැන් ඇත්ත පත්තරේ කාලේ ගහුවා සිරිවර්ධන ලැබතු විලා කොළ වැඩි නෑ නමුත් ඇත්ත පත්‍රයේ පෑ භාගයක් යනකොට ගවිල්ලා තට්ටුවේ මිකින්ලා ඉවරයි ඇත්ත පත්‍රයේ තොරතුරු දෙනවා දැන් මේ පත්‍රය යන්නේ මොකක්ද එක එකට පන්නම් අල්ලන්නේ යන්නේ පත්‍රය ගත්තාම කීයදකි මේක පත්‍රයේ පටා මේ පන්නම් අල්ලන්නේ කාටද ආණ්ඩුවටද විපක්ෂ
මේවා ඔක්කොම දේශපාලන කන්තෝරු වලින් ගහන පත්තර වගේ මේවා. දේශපාලන කන්තෝරු වලින් ගහන පත්තර අනිත් එක පත්තර වල ලියන කට්ටියගේ භාෂා දෙක දැනුම නැති බව හොඳට තේරෙනවා. දැන් බලන්න මේ වෙනකොට කතා කරන්න ඕන දෙයක් මේ සිරියාව. සිරියාවේ නගරයකට බෝම්බ ගහලා ළමයි 20යි වැඩිහිටියන් 52යි මේ සරෙන් කියන සරෙන් හෝ ක්ලෝරින් විෂ වායුව හදන කම්මලකද මේක වැඩිලා තියෙන්නේ. මේ නිසා දැන් විෂ වායුව කාන්දු වීමෙන් මිනිස්සු මැරෙනවා. බටහිර කට්ටිය කියනවා මේක චීනේ සහ රුසියාවේ වැඩක්. මේක ඉරානෙත් දැන් ගාවගෙන තියෙනවා. ඔය සරෙන් සහ ක්ලෝරින් අංගු විෂ වායු අඩංගු ටැංකි ගවඩා කරලා තිබුණු තැනකට තමයි මේ ප්‍රහාරය වැඩිලා තියෙන්නේ. දැන් සිරියාවේ තත්ත්වය ගැන කතා කරලා එක එක පත්තරයක අපේ මේ පත්තර තියෙන්නේ ලංකාවේ දේශපාලනය කියන්න. රාජිත සේනරත් මහත්තයා මොනවද කිව්වේ? එයා දේශපාලනය කොහොමද ඉන්නේ? රණවක මහත්තයා කොහෙද දැන් ඉන්නේ? එහෙම නැත්නම් මේ එක ඉන්න තැන් දවල්ට කාපු ඒවයි රැට කාපු ඒවයි කිසිම බලයක් නැති මහජන කැමැත්ත දිනාගත්ත නැති නායකයෝ කරන ප්‍රකාශ තමයි මේ පත්තරවලින් උඩට එන්නේ. දැන් සිරියාව බලන්න 250,000 දැන්ට මැරිලා 500,000 විදේශ රටවල් වලට පැනලා ගිහිල්ලා සරණාගතයෝ 500,000 නේ 150,000 160,000 අභ්‍යන්තරෙන් සරණාගතයින් බවට පත් වෙලා දැන් යෙමනේ 110,000කට අධික පිරිසක් මේ පවතින රජයට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. සත පහක දෙයක් නැහැ මෙහි. දැන් ගත්තොත් එහෙම වෙනිසුලාවේ ජනාධිපතිට අහු අස්වැන්නේ කියලා ඊයේ උසාවි ගිහිල්ලා විපක්ෂය මේ ලංකාවේ වගේමයි මදුරෝ කියලා කියනවා. ඉතින් වෙනිසුලා ජනාධිපතිට කියනවා හැම තැනම ඔය වගේ දේවල් තියෙන ඒව තමයි පත්තර නියන්න ඕනේ. ඔය ස්පීස් එකලා ඒව තමයි කරේ. හොඳයි ගාලේ උදයන්ත අපිට හම්බ වෙනවා. උදයන්ත ආයිබෝවන්. ගාලේ උදයන්ත ආයිබෝවන්. අපි ගාල්ලට යන්නයි සූදානම. අද යන්න පුළුවන් වෙයිද? ගාලේ උදයන්ත. ආයිබෝවන් ආයිබෝවන් යන්තම් අහුන එක පාට. ආයිබෝවන්ට හයියෙන් කතා කරන්න. හොඳයි මම කතා කරන්නේ මේ අද මේ ගාල්ලේ දිස්ත්‍රික්කයේ පැවැත්වෙනවා දකුණු පළාත් යෝන් පළාත් සභාව ක්‍රියාත්මක වෙනවා. මේක සිදු කරන්නේ දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කල්තව අමාත්‍ය ගරු වීසමුල වීසිංහ මෙතුමා. පොරක අපි ඒ ගැන කතා කරන්නත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන කතා කරන්නත් එතුමා සම්බන්ධ කරගත්තා. ආයිබුවන් සුබ දේශනාවක් එමෙතුමා. ආයිබුවන් එමෙතුමා ඇත්තටම මොකද්ද මේ අපි ක්‍රියාත්මක වෙන්නේ මේ යෞවන පළාත් සභාව කියලා ගාව දිස්ත්‍රික්කේ? අපි දැන් අවස්ථා දෙකක් මීට කලින් රැස්තුනා දක්ෂිණ ජෝන් පළාත් සභාව කියලා. දකුණු පළාතේ පළාත් සභාවේ මන්ත්‍රීවරු සහ ඒ පළාත් සභාවේ සංයුක්තයට සමානව මන්ත්‍රීවරු 55ක් විදිහට දකුණු පළාතේම ප්‍රාදේශීය කම්පටාගේ 47ම නියෝජනය වෙන ආකාරයට තරුණ නියෝජනයන් තෝරාපත් කරගෙන ඔවුන්ගේ දායකත්වය දකුණු පළාතේ සංවර්ධන ක්‍රියාදාමයට මේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාදාමයට එකතු කර ගන්න දක්ෂිණ ජෝන් පළාත් සභාව ක්‍රියාත්මක වුණා. අපි මීට කලින් අවස්ථා දෙකක් වාර දෙකක් සතිවාර දෙකක් ඉතාමත් සාර්ථක අවුරුදු දෙකක් පැවැත්වුවා. තුන්වෙනි සතිවාරයේ අද දවසේ ගාල්ලේදී ආරම්භ වෙනවා. ඒ සඳහා දකුණු පළාතේ තරුණ තරුණියන් 55 දෙනෙක් සූදානම්ව සිටිනවා දක්ෂිණ ජෝන් පළාත් සභාවේදී. ඔවුන්ගේ දායකත්වය දකුණු පළාතේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාදාමය සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දෙයි. ඔව් එමෙතුමා, ඒ වගේම පොඩ්ඩක් කතා කරොත් වර්තමාන දේශපාලන තත්ත්වය කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපිට පහුගිය කාලවක වගේ පහුගිය රජයේ කාලේ දක්නට ලැබුණ මේ දකුණු පළාත් සභාවේ ඔබතුමා ඇතුළු අනිකුත් එමෙතුමන් මේ විශාල සංවර්ධන කටයුතු රාශියක් කරගෙන ගියා දකුණු පළාතේ. නමුත් මේ වෙන දැන් පහුගිය අවුරුදු දෙක තුනක් මේ අවුරුද්දේ එහෙම පේන්නේ නැහැ එමෙතුමා. අපිට මේ ලොකු සංවර්ධනයක් ඔබතුමා කරනවා ඊට හේතුව මොකද එමෙතුමා? ඔව් සංවර්ධනයේ කටයුත්තේ විශේෂයෙන් භෞතික සංවර්ධනය සම්බන්ධව ප්‍රධාන වශයෙන්ම බාධාවක් බවට පත් වෙලා තියෙන මේ මූල්‍යමය ප්‍රශ්නයන් සම්බන්ධව දකුණු පළාත් සභාවටත් අපේ තියෙන මූල්‍ය ප්‍රශ්න එහෙම නැත්නම් මූල්‍ය අර්බුදය කියන කාරණාව බරපතල විදිහට බලපාලා තියෙනවා. පසුගිය අවුරුදු වලත් පළාත් සභාවට ලැබෙන්න ඕන සල්ලි හරියාකාරයෙන් ලැබුණේ නැහැ, ප්‍රමාණවත්ව හම්බුනේ නැහැ. මේ වසරේ යෝජනා වෙලා තියෙන ආකාරයට දැනගන්න තියෙන ආකාරයට
සල්ලිවල විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා විශාල සංවර්ධන ව්‍යාපෘති සහ ඔබතුමා සඳහන් කරන ආකාරයට කටයුතු වෙන පේන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පුළුවන් කමක් ලැබිලා නැහැ. මේ මේ කටයුතු පවත්වාගෙන යාම කොමනයි දැන්ට ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. අලුත් දෙයක් කරන්න දින දෙකට අවම වෙලා තියෙනවා. ඔව් සිටුවරේ මතමයි වගේම දැන් දැන් ඉදිරි පැවැත්වෙන ප්‍රාදේශීය සභා මැතිවරණයත් ඉදිරි පැවැත්වෙන නියමිතව තියෙන පළාත් සභා මැතිවරණත් යම් කිසිලේ සම්මුතිවාදී ආණ්ඩුව ඒ ආකාරයේ මෙකෙනෙක් ප්‍රජාතිය පක්ෂයත් ප්‍රජාතන් දාස්සන්දාන එක්ව මේ මැතිවරණ දෙකට සූදානම් වෙනවා කියලා පොහුගේ විවිධ ජාතිය පුවත්පතක් වාර්තා කරලා තිබුණා. මේ ගැන ඔබතුමාගේ මතය කොහොමද මෙතුමා? මොන විදියට හරි ඉදිරිපත් වෙන්න බලමු ඡන්දය තියන්න ඕන. දැන් පළාත් පාලන මැතිවරණ පළාත් පාලන ආයතන උත්සවයල්ලා අවුරුදු දෙකකට වැඩි මම හිතන්නේ ලංකා ඉතිහාසයේ මේ වගේ මැතිවරණයක් කල්දාව ප්‍රධාන කාලවක අධිකේ දෙබර පත් වෙලා තියෙනවා. කවුරු එකතු වෙලා ඉල්ලා ඉඳ කියලා කියන්න අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ මේ පවතින දේශපාලන පරිහාසයන් තුළ. හැබැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාති පක්ෂයකට එකතු වෙලා ඉල්ලන එකක් නැහැ. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේදී නැත්නම් පක්ෂ සමහර විට එකතු වෙලා ඉල්ලන්න එක්සත් ජාති පක්ෂය ඉදිරිපත් වෙන එකට තියෙනවා. මැතිවරණේ ප්‍රකාශයට පත් කළාට පස්සේ තමයි කොමුණ ආකාරයටද මැතිවරණ ඉදිරිපත් වෙන්නේ කියන කාරණා අපිට දැකින්න බලන්න පුළුවන් කම ලැබෙන්නේ. ඒ වගේම තමයි තවත් කායනක පුතමාගේ නිවසන්න ඕනේ. දැන් පහුගිය 24 වෙනිදා හබරාදී ප්‍රවිත ජනරජ විදියට විශාල ජනතාවක කවුරුත් නොසිතේ විදියට කටේලා හිටියා. මේ ගැන පුතමාගේ මතය කොහොමද? කියන්නේ දැන් බිම් මට්ටමේ ජනතාව මේ ආකාරයක තීන් පිළිබඳව මහින්දා පක්ෂයේ ජාතිපතිතුමා සමග පැහැදිලිවම බිම් මට්ටමේ ජාමීය ජනතාව මේ පවතින ආණ්ඩුවට විරුද්ධ විශාල විරෝධයක් තියෙනවා. විශේෂයෙන්ම දකුණ අගගේ ප්‍රදේශ රජරට නැන්න අනිකුත් ප්‍රදේශ කුසිකර්මාන්තෙන් ජීවත් වෙන ප්‍රදේශවල ඒ කුසිකර්මාන්තෙට තියෙන ප්‍රශ්න සම්බන්ධව තරුණයන්ට තියෙන ප්‍රශ්න සම්බන්ධව සහ වෙනත් කාරණා සම්බන්ධව ආණ්ඩුවට විරෝධය විශාල විරෝධයක් තියෙනවා. ඉතින් ඒ විරෝධය මැතිවරණයේදී ප්‍රතිපදි ප්‍රකාශය පත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැති නිසාගෙන් මේ තියෙන ජනරැලිය සඳහා විශාල ප්‍රතිපදක් දායකත්ව වෙන පහුගිය කාලවලට විතර හැම රැලියක් සඳහාම ආණ්ඩු බලයක් නැමැතිව පවත්වපු අවස්ථාවන් වලදී විශාල ප්‍රතිපදක් ඒක රාජ්‍යයට හේතු වේ එකයි ආණ්ඩුවට තියෙන විරෝධය මහ ජනතාවගෙන් පිටකර පත් කරන්න ඒ අවස්ථාවක් කරගන්නවා. ඒ රැලි මට කාරණයක් අහන්න බැතුමා, දැන් මේ යන විදිහට මේ රට කොයි පැත්තට යන්න පුළුවන්? සාමාන්‍යතාව උඩු පහක් දහයක් යද්දි මේ දැන් අපිට දකින්න පුළුවන් කවුද කලින් ආණ්ඩුව කාලේ හිටියේ කියන්නේ හැම මාසෙකම යම්කි විශාල දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම ජනතාවට පත් කරා. මේ ආණ්ඩුව එහෙම නොකර මේ යන විදිහට යන රටවල ගියොත් ඉදිරියේදී මේ රට කොයි වගේ තැනකට යන්න පුළුවන් දැමතුමා? මේ යන විදිහට මේ ආණ්ඩුව අවුරුදු පහක් ගියොත් නම් ලපක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ මේ ආණ්ඩුවේ පළවෙනිම ඉහළ ඉන්න ආණ්ඩුව ක්‍රියාත්මක කරන දේශපාලන පක්ෂ දෙක එක මතයේ තියෙන පක්ෂ දෙකක් නෙවෙයි. මේ ප්‍රධාන පක්ෂ දෙකම මේ රටේ පෞද්ගල කාල වකවානුවේම ක්‍රියාත්මක හැම කටයුත්ත වේදීම ආකාර බෙහෙතින් හිතලා තමයි කටයුතු කරේ. මේ යන විදිහට ගියොත් නම් ලපක් ඉතුරු වෙන එකක් නැහැ. ඒ නිසා මේ මොහොතේ ජනතා විදියටත් කියන ප්‍රධාන ප්‍රශ්නය භෞතික සම්පත් සංවර්ධනය වගේම රටක් ගැන කල්පනා කිරීමේදී මේ තත්ත්වයන් වෙනස් කරමින් මිනිසුන්ගේ සබාව නායකම් ඉදවත් වෙන ආණ්ඩුව ක්‍රියාත්මක කිරීම තමයි මිනිසුන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ. නැතුව නැත්නම් රටට ලොකු අටක් විදියට අපි දිනාගත් දේවල් රට පවත්වාගෙන යාම සම්බන්ධව ගැටලුවක් පවතිනවා. අපි පහුගිය වකවානුව තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ඊට කාලේ සදින් පසාගාල පහළ පරිච්ඡේදය තුළ රටේ ඉතුරු කරගත් ගොඩක් දේවල් විශේෂයෙන්ම රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන දැන් සියල්ල විකුණන්න සිඹුරුපත් සැතපෙමින් ඉන්නවා. අගමැතිවරයා අගමැතිතුමා කොවිලාවේ සඳහන් කරන ආකාරයට මේ ණය බල සහ ණය කාරණා සඳහන් කරමින් මේ රටේ පාඩු ලබන ආයතන විතරක් නෙවෙයි ලාභ ලබන ආයතන පවා අනාගතයේදී ලාභ ලැබිය හැකි රටේ ප්‍රධානම සම්පත් වෙච්ච වරාය අන්තත බල ඇතුළු ප්‍රධානම ආර්ථික මර්මස්ථාන පවා අද විකුණමින් යන ආර්ථිකය තමයි ක්‍රියාත්මක කරන සූදානම් වෙන්නේ. ඒක නිසා ඒක සිතුවිසින්වත් ඉදිරියට යන්න දෙකම දියුත් නැහැ. සම්බන්ධයගෙන මෙතුමා මේ රටේ වර්තමානයේ ජනතා ප්‍රේලිය සමග තොරතුරු දැනගැනීම සඳහා අපි මේ සම්බන්ධයෙන් ගත්තේ දකුණු පළාත් යවුවන කරුසා ක්‍රීඩා අමාත්‍ය ගරු වීරසිංහ මෙතුමා ඔබතුමාගේ දේශන කාලපිට එක්ක සම්බන්ධ වෙලා සාකච්ඡා කිරීම සම්බන්ධව බොහොම ස්තුතියි මේ අවස්ථාව සම්බන්ධ කරගැනීම සම්බන්ධව. දැන් අපි ගාල්ලේ සිට යවි කොළඹ දිවිති අතගේ හන් රේඩියෝ ප්‍රධාන සම්මන්ත්‍රණවේදී සිංහ දේශ මාධ්‍යයේදී හස්ස සමසිංහ මහතා ඇතුළු රෝහන් දිය පේර මහතා සමග සම්බන්ධ වෙන බොහොම ස්තුතියි සම්බන්ධ කරගත්තට. ඔව් බොහොම ස්තුතියි. දැන් මේ ඔය රටේ තියෙන අදහස ඕක දැන් මේ මේ තව ගත්තාම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය දැන් කියම් දැන් මහින්ද රාජපක්ෂ මහත්තයව ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් අයින් කරන්න ඕනේ කියලා දැන් කාරක සභාවට කරුණු ඉදිරිපත් කළා. අද වාර්තාවකුත් තියෙනවා. ඒ වගේම මේ මේක නෙමෙයි ඉතමත් වැදගත් වෙන්නේ මේ
යුද ජයග්‍රහණය යුද්ධයේ ජයග්‍රහණය කරන දවස්වල හිටියේ මම සරත් පොන්සේක මහත්තයා චීනේ මොකට ගියාද කියලා අපි දන්නේ නැහැ දැන් එදා දේශපාලන හස්තේ ක්‍රියාත්මක වුණේ නැත්තම් මේ යුද්ධ ජයග්‍රහණයක් තියා යුද්ධයට අවශ්‍ය බඩු දැන් අද කතා කරනවා අරකට ණය වුණා මේකට ණය වුණා කියලා යකෝ අවුරුදු 30ක් තිබ්බ යුද්ධ නැක මේ ඉවර කරන්න ගිනාපු පතුරන් ගත්ත යුද්ධ දැක්කි ගත්ත ප්‍රහාරක යාන යුද්ධයක් කැටිබෝල් වලින් කරන්න පුළුවන්ද දැන් මේ අඩ්මිරාල් රියාද් අඩ්මිරාල් සරත් වීරසේකර මහත්තයා තමයි ගියේ උන් බැලුවා ජිනීවා වලදිත් වීරසේකර මහත්තයව කොටුකොල්ල හිරගත කරන්න පුළුවන්ද කියලා එල්ටීටී එක උත්සාහයෙන් බැලුවා මේ රටේ වෙච්ච ඇත්ත අපරාධ ගෙන ගිහිල්ලා ඉස්සෙල්ලම දොරටුව ඇරුවේ එක ඇරිය කවුද සරත් වීරසේකර මහත්තයා අපේ රටේ හිටපු පැහිච්ච නායකයෝ කියලා උන් ගියාම්මොත් කරේ උන්න එක එක න්‍යාය ගැන කතා කර හිටියා මිසක් රටේ වෙච්ච අපරාධ එල්ටීටී එක කරපු අපරාධ ජිනීවා වලදී ඉදිරිපත් කරේ නෑ හඩ්සන් මහත්මයා ජිනීවා වලට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යව්වේ මහින්ද සමරසිංහ අමාත්‍යවරයානි විශේෂ නියෝජිතයා විදියට මේ සම්බන්ධයෙන් මැදිහත් උනේ මහින්ද සමරසිංහ එයාගේ පළාතේ මිනිස්සු එයාගේ දිස්ත්‍රික්කේ මිනිස්සු එයාව පාර්ලිමේන්තුවට යන්න එපයි කියලා පරාජය කරානේ එදා පරාජිතයා පරාජිතයා මහින්ද රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරපු මැතිවරණයේ ආශ්‍රයයක් ලබාගෙන දැන් නිකන් මහින්ද රාජපක්ෂ මහත්තයාට කොකා පෙන්නනවා දැන් පැත්තකින් දියවෝ ටික මේ දැන් බලමු රියාද් අඩ්මිරාල් මේ වීරසේකර මහත්මයාගේ කතාව පොඩ්ඩක් වීරසේකර මහත්මයා කතාව නම් යනවා ඔව් මං හිතන්නේ හඬපටේ යම් කිසි දෝෂයක් තියෙනවා වගේ හඩ්සන් මහත්මයා දැනෙන්නේ අපි එතකන් මං හිතන්නේ මේ වන විට ලංකාවට ඇහිලා ඉන්නවා චීන නියෝජිතයෝ ඊ හවස මේ චීන නියෝජිත පිරිස ජනාධිපතිවරයා හමුවීමටත් නියමිතව තිබුණා හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කරන්න ජනාධිපතිවරයා පොරොන්දු වෙලා තියෙනවා අස්කිරිසා මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියරුන් සහ සංඝ කාරක සභාව හමුවේදී රටට අහිතකර ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ කියලා කොමනත් රනිල් වික්‍රමසිංහ ග්‍රාමාත්‍යවරයා පොරොන්දු වුණා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ කියලා. දැන් මේ දකුණු පළාත් සභාවේ අමාත්‍යවරයෙක් මීට මොහොතකට පෙර කතා කළේ දකුණු පළාත් සභාවේ අමාත්‍යවරයෙක් කියලා කියන්නේ රනිල් මෛත්‍රී ආණ්ඩුව සමග ටිකක් සමීපව කටයුතු කරන ඇත්තු. නමුත් ඒ අයත් කියනවා මෙහෙම ගියොත් රටක් ඉතුරු වෙන එකක් නැහැ කියලා. දැන් මේ තත්ත්වයන් එක්ක කල්පනා කරලා බලනකොට ඊ පාර්ලිමේන්තුවේදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේම කියනවා රනිල් වික්‍රමසිංහ මහතා පිස්සෙක් කියලා. අනේ අපි නෙමෙයි කිව්වේ පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් කිව්වේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා විශේෂයෙන්ම මේ පිළිබඳව ඊ පාර්ලිමේන්තුවේදී ඇතිවෙච්ච විවාදයේදී. හම්බන්තොට මාගම්පුර වරාය සම්බන්ධයෙන් පොදු මහජනතාව බලවත් වික්ෂිප්ත භාවයකට පත් වී තිබේ. වරාය ගනුදෙනුව පිළිබඳ ආණ්ඩුවේ අවසාන එකඟතාවය ගරුවග්‍රාමාත්‍යවරයා විසින් මෙම සභාවට ඉදිරිපත් කිරීමට ඔබතුමා පියවර ගන්නේද ප්‍රධාන පුවත්පතක විවරපත්‍රයේ ශීර්ෂ පාඩේ තියෙන්නේ හම්බන්තොට මිලට ගන්න ආයෝජකයන් කොළඹට ඇවිත් කියලා කියන වාර්තාව. විවරපත්‍රයේ ඒවා මෙවැනි මට කියන්න බෑ. චීන සමාගමට අලෙවි කිරීම සඳහා මූලික කැටුම් පතක් කොහෙවත් නැහැ. මේ වරාය කලාප ලබන නිසා අලුත් යෝජනාවක් ගෙනාවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. සී ජී ජනාධිපතිතුමා ලංකාවට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු විදේශ එකල හිටපු විදේශ ඇමතිතුමා මහාචාර්ය කවුද? එනි දෙන්න අතර තමයි අත්සන් කළා තිබුණේ. ආණ්ඩු දෙකක් අතර තියෙන ගිවිසුමක් ඒගොල්ලට සම්පූර්ණ අයිතිය දුන්නා විතරක් නෙමෙයි. මේගොල්ලේ ප්‍රාග්ධනය අරගන්නකොට ඒගොල්ලේ ප්‍රාග්ධනයට ඇතුල් කරා පොලියක්. හොඳට විකුණුව නේද රට? චීනෙට ගියාන් පස්සේ අපි කිව්වා අපිට මේක ගෙවන්න බෑ. ඒ පාර චීන ආණ්ඩුව කිව්වා අපි හවුල් ව්‍යාපාරයකට බාර දෙන්නම්, අලුයි කරන්න එපා. ඔයගොල්ලෝ බදු දෙන්න. Taman ඇවිල්ලා මේක දීලා දැන් කියන්නේ මම මොකුත් දන්නේ නැහැ මේක විකුණුවා කියලා. ඒකාබද්ධ විපක්ෂයට හිරේට යන්නව කැමති වැඩ කටයුතු කරගන්න. මම දන්නේ මොනාටද කියලා. ඉතින් මගේ යාළුවා නිසා අපි කියන්නේ හිරේට යවන්න කියලා උසාවි දඩ ගහන්න වෙයි භාගයට. දරු අගමැතිතුමනි ඔබතුමා මට විනාඩි 17ක උත්තරයක් දුන්නා. හැබැයි මගේ ප්‍රශ්නෙට නෙමෙයි උත්තරේ දුන්නේ. හම්බන්තොට මාගම්පුර වරාය වෙනුවෙන් ගරු කතානායකතුමනි අරගෙන තියෙන මුළු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1332.8යි. වසරකට ගෙවන්න වෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 70කට අඩුයි. පොලිත් එක
අපිට තියෙනවා කෝටි 3600ක් ගෙවන්න ඩොලර්. මේක බබා වගේ කතා කරන කෝටි 70 කෝටි 7යි කියලා. ඕක තේරෙන්නේ නැත්තම් මම මොනා කරන්නද? අගමැතිතුමා කේන්ද්‍ර ගිල්ලනේ. මම ඉතාලම මේ ගෞරව සම්පන්නතුමාගේ අහන්න. අගමැතිතුමා කිව්වා එතුමාමාව ඉරයවනවායි. අපි විවාදයක් අවශ්‍ය වෙන්නේ නැහැ කාර මන්දිරමාව. එතුමාගේ ඉදිරිපත් කර මාව ඉරයවනවායි. උසාවියේ තපස් කිරීමට මිත්‍රෙක් නිසා හිරයවනවා කියලා. මේ වගේ කිව්වේ මේකයි. මම කිව්වේ ඒක ආබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හිරේට යන්න කැමැත්තක් තියෙනවා. ඒ මං කව මගේ මිත්‍රයා මං හිරේට යවන්නේ නැහැ කියලා. මේකට සිදු වෙන ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහින් කුලක් දීලා සමාව ඉල්ලන්න. ඔව් දැන් මේ හම්බන්තොට වරාය දැන් හම්බන්තොට වරාය ගැන මොන තරම් දේවල් කිව්වද දෙයියනේ හම්බන්තොට වරාය රෝල් ගෝල්ඩ් වලින් හදලා රත්තරන් වලින් උපදාලා එහෙමයි හදලා තියෙන්නේ. මේකෙන් අරක ගැහුවා මේක ඉස්සර මේ හම්බන්තොට හරිය හිටියේ වල්ලලි සහ මොනරු. ඕක හදන කාලේ මම ගියා BBC එකේ මේ අග්නිදිගාසය ප්‍රධානියත් එක්ක ඕක පෙන්නන්න. කිව්වට විශ්වාස කරන්නේ වම් පැත්තේ අර වාණෙන් ඊර බහැලා ටිකක් අවිදගෙන ගියා ඉස්සරහට වම් පැත්තේ නඩ වල්ලලියේ මේ පෝට් එක හැදුවේ වගේ තැනක. මේක හැදුවේ නැත්තම් අද හම්බන්තොට වරාය මහින්ද රාජපක්ෂ මහත්තයා හැදුවේ නැත්තම් විකුණගෙන කණ්ඩ තියෙන්නේ. අර අර කවුද ඇමතිවරේ කිව්වා ලස්සනට මං ඉත මේ හිරුනිකාගේ අර අණ්ඩකෝෂ දෙබෑ තමයි එතුමිනි කිව්වේ. මේ මිත්‍යම් මොකටද කියලා අණ්ඩකෝෂේ තියාගන්න පාර්ලිමේන්තුව ඇතුලේ ඒ ඔක්කොම මේ තියෙනවා සභාගත වෙලා හැන්සාඩ් වල. ඇයි මිත්‍යක් කොල්ටේ කණ්ඩකෝෂේ තියාගන්න? දැන් අපිට වෙන්නේ අණ්ඩකෝෂේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බන්තොට වරාය හැදුවේ නැත්තම් විකුණන්නේ මොකද්ද? අපේ මල්වත්තේ අස්ගිරියේ නායක ස්වාමින්ද්‍රයන් මහන්සියලාගේ සවන්පත්තුලට ශ්‍රී සවන්පත්තුලට ගමන් කළ යුතු නමක් අදහසක් මම මේ කියන්නේ. දැන් මේකනේ මේ විකුණගෙන කණ්ඩ හදන්නේ. ඔව් රෝහණ දේව. ඔව් දැන් ඇත්තටම අපි දන්නවා හම්බන්තොට වරාය ඒ වගේම ෆෝට් සිටි එක කොළඹ වරාය නගරය මේවා පටන් ගත්තේ ෂී ජින්පින් චීන ජනාධිපතිවරයාම ලංකාවට ඇවිල්ලා ඒ දවස්වල කෑ ගැව්වා චීන කොලනියක් කරනවා කියලා. නමුත් එදා තිබුණු ගිවිසුම් වලට සම්පූර්ණයෙන්ම පරිබාහිරව ගිහිල්ලා සම්පූර්ණයෙන්ම මේ වරාය අවට භූමිය චීනයට අවුරුදු 200කට බදු දෙමින් විකුණන්නේ. අපි විකුණන්නේ කියන වචනේ බය නැතුව කියන මොකද විකුණනව නෙමෙයි බදු දෙනවා. අවුරුදු 200කට අවුරුදු 4ක් අඩුවෙන් බදු දීලා කටයුතු කරද්දී චීනය ලෝකයේ සමගම ගනුදෙනු කරද්දී අද චීනයේ කොන්දේසි වලට මෙයා හිර වෙලා තියෙනවා. ඒ නිසා මේගොල්ලන්ට කරන්න කිසිම දෙයක් නැහැ. ඒ පැත්තෙන් චීනට විකුණනවා, මේ පැත්තෙන් ඉන්දියාවට විකුණනවා. දැන් චීන ජනාධිපතිවරයා ෂී ජින්පින් අපි දන්නවා එංගලන්තයට ගියාම කොහොමද පිළිගත්තේ කියලා. දැන් හෙට ඇමරිකාවේ ට්‍රම්ප් චීන ජනාධිපතිවරයාව පිළිගන්නවා. එහෙව් තැනක චීනය මෙච්චර විශාල ආයෝජනයක් ඉතත් පහසු ක්‍රමයකට අපිට දීලා ඒ ණය ගෙවන්න නැතුව ඒ කොන්දේසි ඉෂ්ට කරන්න නැතුව වැල්පොලි හැදිලා ණය ගෙවා ගන්න බැරුණාට පස්සේ තමයි දැන් ආණ්ඩුවට වෙලා තියෙන්නේ මේ ගෙවන්න බෑ කියන කතන්දරේ කියන්න. මොකද අවුරුද්දකට වැඩි කාලයක් ඔවුන් චීන වරාය නගරේ නවත්තලා තිබුණා. නවත්තලා තියෙන හැම දවසකටම ඔවුන්ට විශාල මුදලක් දඩයක් විදියට ගෙවන්න සිද්ධ වෙලා තිබුණා. ඒ දඩේ ගෙවා ගන්න බැරුවයි දැන් දඟලන්නේ. ඊළඟ කතාව දැන් ගෙවන්නේ ලංකාවේ රුපියල් වලින් නෙවෙයිනේ, ඩොලර් වලින්. ඇමරිකන් ඩොලර් වලින්. එදා ඇමරිකන් ඩොලර් එක ගත්තේ රුපියල් 130ට. දැන් කීයද? රුපියල් 155යි. මුදලේ ප්‍රමාණය අව ප්‍රමාණය වෙන්න 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 අපේ ණය බරකව කෝටි ප්‍රකෝටි ගානකින් වැඩි වුණා. දැන් දීපල්ලකෝ ඩොලර් වැඩි මිලට අරගෙන ඉතින් වැඩි මිලක් යනවා. ඇයි? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සංවර්ධනයේ බ්‍රේක් ගැහුවනේ. ඩබල් බ්‍රේක්. කකුලෙන් බ්‍රේක් ගැහුවා ඉතින් නෙවෙයි, හෑන්ඩ් බ්‍රේකුත් ඇද්දා. ආර්ථිකයේ කිරිස් ගල් නැතර වුණා. දහස් ගණනකගේ රස්සාවල් නැති වුණා. දස දහස් ගණනක්. අර කොළඹ වටේට හදන්න ගිය නගරය දැන් හැදුවා නම් හදලා විවෘත කළාත් ඉවරයි. නැවැත්තුවා. ගඟෙන් වැලි හදන මිනිහට, ගල් කඩන මිනිහට, පස් හදින මිනිහට, බාස්සලක් කරන් ඉන්න මිනිහට, අර ණයට ටිපර් අදගෙන මේවා ඇද්ද මිනිස්සුන්ට,
ලක්ෂ ගානකට රස්සාව නැති වුණානේ. ඒ ටික මතක නැද්ද? දැන් හොඳම දේ තියෙන්නේ හඩ්සන් මහත්මයා ආ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලකත් මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනරත්න අමාත්‍යවරයාත් මේ අමාත්‍යවරු දෙන්නම ඊයේ මේ වාර්තාකරුවන් හමු වුණා ආ රජයේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා. මෙහිදී රාජිත සේනරත්න අමාත්‍යවරයාටම පිළිගන්න සිද්ධ වෙලා තිබුණා. ഇതുම ප්‍රසිද්ධියම කිව්වා ඔව් ජීවන වියදම ඉහළ ගිහිල්ලා උද්දමනය වැඩි වෙලා කියලා. එහෙම කියන අතරතුර එස්.බී. දිසානායක අමාත්‍යවරයා තව තැනක කියනවා ඔව් අපි ඉන්නේ අමාරු තැනක තමයි කියලා. එහෙම කියද්දී මේ දේදුණු විප්ලවයේ පාවාඩ එළපු අසාද් සාලි සඳහන් කරනවා මලිත් සමරවික්‍රම අමාත්‍යවරයා ඉන්නකම් රට බංකොලොත් රටට ආයෝජකයෝ එන්නේ නැහැ කියලා. අපි අහමු අසාද් සාලි. අසාද් සාලි කියන්නේ මේ අපි කවුරුත් මේ ජාතික සමගි පෙරමුණේ කසකාරයා. කසකාරයා අසාද් සාලි කියන කෙනා මම හොඳට දන්න කෙනෙක්. ප්‍රේමදාස මහත්තයා ගාව ඉන්න කාලේ ඉඳන්ම අසාද් සාලි කතා කරන්නේ බොහොම ඇත්ත කතා කරන්නේ, බොහොම උද්වේගයෙන් කතා කරන්නේ. හොඳ මුස්ලිම් බැතිමතෙක් මේ අසාද් සාලි මහත්මයා. මේ රටේ විනාශයක් කරනවා නම් කරන්නේ මලික් මහත්තයා තමයි. නෑ මං ප්‍රසිද්ධව කියන්නේ විමල් වීරවංශත් එක්ක බුදිය ගත්ත එකෙක්. හරි, විමල්ගේ අන්තිම උත්සවයට ගිහිල්ලා අපුඩි ගාපේ ගා තමයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් ආවේ අන්තිමට. ප්‍රොෆෙසර් මොනා කරුවද? එක රැස්වීමක් කතා කරුවද? මේ UNP ගේ උන් කොන්ත්‍රාත්තුවට මලික් සමර කරලා ඌ ආරම්භ දැම්මා ජාතික ලැයිස්තුවට. ඉතින් මේ වගේ පල්ල හොරුනේ ඉන්නේ UNP ගේ ඇතුලේ. දැන් මෙතන වැඩ පිළිලක් යනවා. ඒක මලික් මහත්තයාත් එක්කව වෙලයි කරන්නේ. මලික් මහත්තයාත් මේ ගේම් එකේ ඉන්නවා රවි කරුණානායක මහත්තයාට පාර දෙන්න ඕනේ කියන එක. ඒක ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. දැන් සමහර මිනිස්සු කැබිනට් එකේ දැන් අමාත්‍යංශය දීලා තිනවා එක වැඩක් ඒගොල්ලන් අමාත්‍යංශය යටතේ තියෙන එක කරන්නේ නැහැ. හැබැයි කැබිනට් එකේ ඔක්කොගේම අමාත්‍යංශ වල එයා කතා කරනවලු. ඔක්කොගේම ඒවා එයා කතා කරනවා. එයාට දීපු එක එයා කරන්නේ නැහැ. එයාගේ තන පිරිසුදු නැහැ. එයා ඉන්න තන පිරිසුදු නැහැ. එයාට බාර දෙන අමාත්‍යංශය පිරිසුදු නැහැ. ඒගොල්ලන් කවුරුත් පිරිසුදු නැහැ. මලික් සමරවික්‍රම මහත්මයා ඔතන අමාත්‍යංශයේ ඉන්නකම්ම ආයෝජනය කරන්න කවුරුත් එන්නේ නැහැ. එන උන් සල්ලි ටික විඩ්‍රෝ කරගෙන යනවා. දැන් බිලියනක් එදා සිකියුරිටි එක්ස්චේන්ජ් එකෙන් විඩ්‍රෝ කරපේටිම ඩොලරක ගියා උඩට. තවත් විඩ්‍රෝ වෙයි. ඇයි? විශ්වාසනීය භාවයක් නැහැ. විශ්වාසනීය භාවයක් නැහැ. ඔව් දැන් ඇත්තටම මේ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා අයි වගේම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ සමීපතමයා පිළිබඳව මේ සඳහන් කරන්නේ ඒ මේ යහපාලන ආණ්ඩුවේ ප්‍රබල කොටස්කරුව. එතකොට තත්ත්වය මෙහෙමනම් ඊ පාර්ලිමේන්තුවේදීත් ඇත්තටම මේ පිළිබඳව කතා වුණා. අද සිද්ධ වෙන්නේ දැන් විමල් වීරවංශව අත්අඩංගුවට අරගෙන තියෙනවා. විමල් වීරවංශ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ පොදු දේපළ පරිහරණය අයථා ලෙස පරිහරණය කළා කියන චෝදනාවක් යටතේ, අනුබල දුන්නාය කියන චෝදනාව යටතේ. හැබැයි අර මහබැංකුවේ මුදල්, ඒ මහබැංකුවේ මුදල් පොදු දේපළ නෙමෙයි. ඒ සම්බන්ධයෙන් තාම කිසිම දෙයක් කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙනත් නැහැ, ව්‍යාපාර තහලම් කරලත් නැහැ. මේ පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උපදේශකවරයා නීතිඥ ශිරා ලක්තිලක සඳහන් කරනවා ඔව් විමල් වීරවංශව අත්අඩංගුවේ තියාගෙන ඉන්න එක වැරදි කියලා. මේ නිකන් චෝදනා වලට විතරක් අරගෙන රිමාන්ඩ් කරන්න නැතුව චෝදනා ඉදිරිපත් කරන්න ඕනි කියලා. මෙහෙම කියන තැනකටම අද රටේ ජනතාව මේ රජය කෙරෙහි කලකිරි සිටින බව පේනවා. අපි උදේශාන්ත මන්ත්‍රීවරයා සහ ආශු මාරසිංහ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී ඇතිවෙච්ච කතාබහත් අහලා ඉමු. විමල් වීරවංශමැතිතුමාට දාපු නඩුව ඇතුලේ B report එකේ තියෙනවා FCID එක හදපු මේ ආණ්ඩුවේ වාද අමතිකම් දරන කාරණාවක්. කොහේනම් අධිකරණේ ස්වාධීනයි නම් CID එකට තිබුණානේ උසාවිට ඉදිරිපත් කරන ආශු මාරසිංහ. නෑ, එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් එතුම ඇතුළට ගත්තේ වැඩේ කරන්න නෙවෙයි. ඒකට කන ගෑවෙන්නම වැලි ගෑවෙන්නම නීතියන වෙනවා. මේ තක්කඩි හරුන්ට අපි කිව්වා ඔය හොරගම් කරන්න එපා. ඒ හින්දා තමයි ඉංජිනේරු සංස්ථාවෙන් ඉල්ලා අස්සුනේ. ඒ ඉල්ලා අස්සන කලින් කිසිම වෙලාවක නීති විරෝධී වැඩක් කරලා නෑ. ලංකාවේ සාක්ෂිකාරය හිරයන්න රජුගේ වෛද්‍ය සාත්තික ගෙනාවේ උදේ පාන්දර රජුගේ මලපහ ටික දිවෙන් රස බලලා රජුගේ වෛද්‍ය වාර්තා වෛද්‍ය සභාවට ගෙනාවේ ඇට්ටම් බිරාල. ඔය වචනේ ජේ.ආර්.ත් කිව්වා කෝට්ටේ බලේ නැති කාලේ. දැන් මේ ශිරා ලක්තිලක මහත්තයත් කියනවා විමල් වීරවංශ මහත්තයා මේ විදියට රඳවගෙන සිටීම
වරදක් කියලා. මේ ජනාධිපතිතුමා ළඟම ඉන්න පුද්ගලයා ඊයේ ජනමාධ්‍ය හරහා මේක ප්‍රකාශ කරනවා. දැන් ඒකම දැන් ජනාධිපතිතුමා ගත්ත තීන්දුවක් වෙනස් කරන්න අගමැතිතුමා ගත්ත තීන්දුව ගැන රාජසේනාරත් මහත්තයා කියනවා ජනාධිපතිතුමාගේ තීන්දුව එහෙමමයි අගමැතිගේ නියෝගය ක්‍රියාත්මක කරන්නේ නැහැ. පීයේ ඇල්ලේ ගුණවන්ත සාහන්දුර එහෙම එකතු කරගෙන අපි කිව්වේ අර කෞතුකාකාරී වෙළඳ වැඩ සටහන් සඳහා වෙළඳ දැන්වීම සඳහා බඩු විකිණීම සඳහා අද තිබුණා නම් මේ අවුරුද්දට කෞතුකාකාරී පැත්තේ යන්න හම්බෙන්නේ නැහැ. යන්න හම්බෙන්නේ නැහැ. දැන්වීම ප්‍රවර්ධනයේ සඳහා අපේ උන් අර ජනප්‍රිය සින්දු එහෙම කිය එක ජනප්‍රිය නෙවෙයි මිනිසුන්ට අහන්න බැරි යකඩ සින්දු කිය කිය කෞතුකාගාරය ගොමෝලින් මූත්‍රවලින් පිරිච්ච නරා වලක් බවට පත් කරනවා. කෙසේ වෙතත් රාජසේනාරත් නැමැතිතුමා කියනවා ජනාධිපතිතුමා ගත්ත තීන්දුව එහෙම්මයි ඒක වෙනස් කරන්න අගමැතිවරයාට බෑ. අගමැතිවරයා එක එක කොමිටිපත් කරලට ඒව හරියන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ තීන්දුව තමයි තීන්දුව. අද මව්බිමේ මුල් පිටියෙම තියෙන මේක ජනාධිපතිගේ තීන්දුව එහෙම්මයි අගමැතිගේ නියෝගය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. දැන් මේ අතර අර සරත් වීරසේකර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ වගේම යුද්ධේ ප්‍රධාන පෙළේ නියමුවෙක් ඒ වගේම පසුගිය දවස්වල ජිනීවා වලට ගිහිල්ලා යුද්ධයේ සැබෑ තත්ත්වය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරපු සරත් වීරසේකර මහතා අඩ්මිරාල් සරත් වීරසේකර සඳහන් කරනවා මේ සරත් පොන්සේකා යුද්ධයේ ජයග්‍රාහකයා විදියට මහා මොලකරු විදියට හැමතිස්සෙම කියනවා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තීන්දුවක් ගත්තේ නැත්තම් මොකද වෙන්නේ කියලා, දේශපාලන තීන්දුවක් ගත්තේ නැත්තම්. දැන් මට මතක් වෙනවා ඊයේ සරත් පොන්සේකා හොඳ යුද්ධයක් කරා ඊයේ. මොකද සරත් පොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා අමාත්‍යවරයා සිරිකොතට ගියා නියෝජ්‍ය නායකයා වෙන්න. ගිහිල්ලා ටික වෙලාවක් යනකොට ආපහු හැරිලා ගියා. හැබැයි සිරිකොතේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒ නිලතල පිළිබඳව කතාබහක් වුණේ නැහැ කියලයි ලේකම් සඳහන් කරන්නේ. අර බලාපොරොත්තු කඩවෙලා ආවද එහෙම නැත්නම් එළව ගත්තද කියලා අපි දන්නේ නැහැ. කොහොම වුණත් ගියා ගේසණින් වැඩි වෙලාවක් ඉන්න නැතුව අපව ආව කියන එක විතරක් නම් අපි දැක්කා. සිරිකොත ඇතුළේ සිද්ධ වෙන දේ අපට වාර්තා කරන්න දකින්න පුළුවන් කමක් නැති නිසා අපි ඒක තවත් කියන ගමන් මේ සරත් විරසේකර මහතා කියපු කතාවත් අහමු. දකින්නවා දැන් ස්වීප් ටිකට් එක රුපියල් 10කින් වැඩි කරනකොට මිනිස්සු පාරට බහිනවා. වැට් එක 10%කින් වැඩි කරනකොට මිනිස්සු කඩවල් වහලා පාරට බහිනවා. සයිටම් එක සම්බන්ධයෙන් දහස් ගාණක් පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා. නමුත් මේ රණවිරුවාව දංගඩියට යවන අතුරුදන් වීමේ කාර්යාල පනත ඉදිරිපත් කළාම එක කඩයක්වත් වහනවා අපි දැක්කේ නැහැ. ඒක වැරදි මතයක්. යුද්ධය කියලා කියන්නේ දේශපාලනයේ දිගුවක්. දෙවන ලෝක මහා යුද්ධය දින්නේ වින්සන් චර්චිල්. හිට්ලර් පැරදුනා. ජෙනරල් පජට් ප්‍රත් ඇඩ්මිරල් හූස්ගේවත් නම් කියන්නේ නැහැ. යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, සිවිල් ආජ බලකාය සහ පොලිසිය මේ පස් දෙනාම ඒ මට්ටමින් මෙවුවා. 2009 මැයි මාසේ 19 තමයි ප්‍රභාකර මැරුණේ. මැයි මාසේ 12 වෙනකොට කෘෂ්ණාව පන්සේ මිලිබැන්ඩාව එංගලන්තේ. ඉතින් තව ජනාධිපතිතුමාට බලකා නවත්තන්න කියලා ජනාධිපතිතුමා නැවැත්තුවා. පොන්සේකා කියන්නේ කවුද කියලා මුල් රටේ කවුරුත් දන්නේ නැහැ. හොඳයි මේ පොන්සේකා මහත්තයා ගැන දැන් කතා කරන්න ගියාට මේ අපි යුද්ධයේ තියෙනකොට පොන්සේකා මහත්තයා වවුනියාවෙන් යහපැත්තට ගියේ නැහැයි කියලා ඒ කාලෙම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අනන්ත අප්‍රමාණ කියලා තියෙනවා. එයා වවුනියාවෙන් යහපැත්තට ගියයි කියලා දන්න හමුදාව සොල්දාදුවෙක් ඉන්නවනම් කරුණාකර අපිට කතා කරලා කියන්න. අර වවුනියාවේ තියෙන සිමෙන්ති බංකරයට ගිහිල්ලා කතා කරලා එනවා පව්. ඒවයි තිබුණේ. දැන් මේ ඔක්කොම කතා කර දේහජන් මාත්මයා අපි රටට මේකක් දැනුම් දෙන්න ඕනේ. සමහර විට අද ඔබට විදුලිය ලබා ගැනීමේ අපහසුතාවයක් ඇති වෙයි දන්නේ. විදුලි සේවකයෝ අද රාත්‍රියේ සිට වර්ජනය කරනියලෙනවා. ඒ වගේම විදුලි සේවකයෝ වර්ජනය කරනවා වගේම හෙට වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයකුත් තියෙනවා. හෙට දවසේදී ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණින් කැඩී ගිය පෙරටුගාමි සංවිධානයේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක නියැලීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින්
මේ ආයතන මේ සංවිධාන පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ පිළිබඳව දැනුවත් වීමත් උත්සව සමයේ ඔය නගරයට පැමිණෙන අයට මං හිතන්නේ වැදගත් වෙනවා. අපි ඒ ගැනත් පොඩ්ඩක් කියමු. සයිටම් දාලා එක පැත්තකින් වෛද්‍ය උපාධි ඉංජිනේරු උපාධි විකුණනවා. වෙළඳපළ ලාභී වීම හින්දා අනිත් පැත්ත මොකද වෙලා තියෙන්නේ? මිනිහෙකුට සංස්කෘතිය ඉගෙන ගන්න තියෙන අවස්ථාව නැති කරලා දාලා ඒ විශ්වවිද්‍යාලවල නයින් කරලා දාලා තියෙන්නේ. ඉතිහාසයේ තව ටික දවසකින් උගන්වන්නේ නැහැ. ශාස්ත්‍ර පීඨ වහලා දාන්න නියමිතව තියෙන්නේ. අධ්‍යාපන අමාත්‍යංශයට තිබුණු රුපියල් බිලියන 109ක් කප්පාදු කරලා දැම්මා. උසස් අධ්‍යාපන අමාත්‍යංශයට තිබුණු රුපියල් බිලියන 8ක් කපලා දැම්මා. හැබැයි ආරක්ෂක වියදම් වැඩි කරලා තියෙන්නේ. මොකටද වැඩි කරේ? මර්ධනය ගේන්න, කඳුළු ගෑස් වැඩිපුර ගේන්න, ඇහුම් කන් දෙන ජනාධිපති කෙනෙක් ඉන්නවා කියලා කිව්වේ. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දෙන අගමැති කෙනෙක් ඉන්නවා කියලා කිව්වේ. අපි අහනවා, මේ හවුල් ආණ්ඩුවෙන් දෙනවා කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය මේකද? දෙනවා කිව්ව යහපාලකම මේකද? ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම තමුන් නාසයට විරුද්ධව සයිටම් ආයතනයට පක්ෂව මෙහෙවීම සඳහා වැඩපිළිලා ගෙනියනවා. අධිකරණයේ සම්බන්ධයෙන් කියන්න තියන්නේ එයයි. අද අධිකරණයේ නීතිඥෙක් විදියට අධිකරණයේ සම්බන්ධයෙන් බොහොම පරිස්සමෙන් කතා කරන්නේ. හැබැයි පෙස්සම් කරු යුතු තනත්තා වග උත්තර කරු බවට පත් කරනවා. උසාවියෙන් පිටත නඩු විසඳගෙන ඒ නඩුව සමතකරණය සඳහා යොදා ගන්න වැඩපිළිවෙල කරා ගමන් කරමින් තිබුණා. එනිසා අධිකරණයේ වශයෙන් කුමන්ත්‍රණයක් තියෙනවා. සයිටම් කියලා කියන්නේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍යයේ මළගම සනිටුහන් කරන සංවිස්ථානයක්. ඒ නිසා රටේ ජනතාවට වග කියන්න බලයට පත් වුණු මෛත්‍රීපාල සිරිසේරට කමිටු දදා මේ ප්‍රශ්නය යට ගහන්න තවදුරටත් අයිතියක් නැහැ කියන එක අපි අවධාරණය කරනවා. ඒ නිසා වහාම මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතුයි කියලා අපි අද මේ රටේ ප්‍රධාන පුරවැසියට අවධාරණය කරනවා. ඔව් දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ ග්‍රහමාරුව කල් ගියා. ඒ වුණාට දැන් එක්සත් ජාතික පක්ෂය තුනේ ලොකු ප්‍රචාරයක් දැයනවා. උඹ කියපන් නැගිට ඊළඟ ජනාධිපතිකමට මං හොඳයි කියලා. තව එක්කෙනෙක් කියනවා නෑ නෑ මම හොඳයි කියලා කියපන්, මම එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්. පිටින් එන උන්ට දෙන්න එපා. දැන් මේ විදිහට එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ලොකු පොරයක් ඊළඟ ජනාධිපතිවරණයට. ඒකම එස්.බී. දිසානායක මහත්මයා ප්‍රකාශ කරනවා. ඒකත් ටික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ මෛත්‍රී පිරෙන් කියනවා අපේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේර මහත්තයයි. දැන් මිනිස්සු දතකට මැදගෙන ඉන්නේ මෛත්‍රීපාල සිරිසේර මහත්තයාට ඊළඟට ඡන්දෙ දෙන්න. කවුරු කවුරු? බොරුවක් නෙවෙයි මේ. මොකද මේ බයිනාවෙන්නේ? අනිත් එක කරපු දේවල් කොච්චරද ලංකාවට? දැන් මේ පාර අවුරුද්දට කණ්ඩ හාල් ටිකක් හොයාගන්න නැහැ. පොල් රෙඩියක් කීයද? යකෝ පොල් රටින් ගෙන්නලාද අපි මෙච්චර කාලයක් කෑවේ? අපි බත් කෑවේ රටින් ගෙන්නලාද? මහින්ද රාජපක්ෂ මහත්තයාට පින් සිද්ධ වෙන්න අපි බත් ටික කෑවා. තුන් වේලට බත් කාලා බඩගින්නේ ඉන්න රටවල් වලටත් අපේ වී යවුවා. දැන් හැරිසන් ෆෝඩ් මහත්තයා මොකද කරේ? වී වැඩි කියලා වී ටික ගෙනිච්ච කොහටද? මත්තලට ගිහිල්ලා මත්තල ගුවන්තොටුපලේ වී පැක් කරා. බොඩ ගැහුවා. ඒ ටික ගත්ත ගානට තඩුවෙන් බැඳුම් කර හොරුන්ට වික්කා. දැන් බැඳුම් කර හොරු හැමතැනම හොයනවා වී. මොකටද? අරක්කු තැබෑරුම අරක්කු මෝල ක්‍රියාත්මක කරන්න. මොනරාගල දිස්ත්‍රික්කයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හාල් සියල්ලම මුන් අරක්කු වලට හරවනවා. මේකට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ යහපාලනේ. ඕ කියලාද බලයට ආවේ? හඩ්සන් මහත්මයා ඒත් එක්කම අර මතට තිත කියලා කිව්වනේ. දැන් කැබිනට් එකට පේපර් එකක් ඇවිල්ලා තියෙනවා, කැබිනට් පත්‍රිකාවක්. පාසල් ආසන්නේ මීටර් 500ක්, පාසල් පූජ්‍ය ස්ථාන ආසන්නේ මීටර් 500කට එපිටින් ඕනේ මත් පැන්සල් පිටවන්න, නැත්නම් බාර් පිටවන්න. ඒක වෙනස් කරලා මීටර් 100 දක්වා අඩු කරන්න රවි කරුණානායක මන්ත්‍රීවරයා, මුදල් අමාත්‍යවරයා අලුතෙන් කැබිනට් වල පනතක් ගෙනත් තියෙනවා. මොකද අර හදන අරකු ටික විකුණන්න වෙළඳ සලුත් හදන්න එපෙයි, රටටම සූර් කරන්නයි හදන්නේ. ඕ ඇමතිවරුන්ට කාර්, ඒකනේ ඇමතිවරුන්ට කාර්, ජනතාවට සූර්. මේකද යහපාලනය කියලා කියන්නේ. මල හත්තිලව්වේ මං ඒකයි කියන්නේ. දැන් ඊයේ වෙනිසුරාගේ ජනාධිපති මදුරෝට, මදුරෝ නේද, මදුරෝ කියලා, මදුරෝ මිනිස්සු පාරට බහැලා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජෝකබ් සුමාට විරුද්ධව
මිනිසු පාර්ට් බෑලා දකුණු අප්‍රිකා දකුණු කොරියාවේ පාර්ට් බෑලා හිටපු ජනාධිපතිවරිය දෝෂාභියෝගයට ලක් කළා අල්ලලා හිරේ දාලා මේවා මේ රටේ වෙන්නත් වැඩි දවසක් යන්නේ නැත කියන එක වටපිටාව දැන් පේනවා දැන් හෙට වෙනකොට රට ආපහු කැරළි වලින් පිරිච්ච පාලනයක් නැති රටක් බවට පත් වෙනවා අර පැත්තෙන් විදුලි සේවකයෝ ලයිට් දිනවනවා මේ වැත්තෙන් දොස්තර මහත්වරු ටික ස්ට්‍රයික් කරනවා මේක රටක්ද නැත්නම් අම්බලමක්ද මේක රටක්ද නැත්නම් අම්බලමක්ද දැන් මේ මම ඊයේ නිකන් මේ ඇවිදින ගමන් ඇහුවා මේ නිදහස් චතුරස්‍රයේ මුස්ලිම් මහත්වරුන්ගෙන් දැන් කොහොමද බිස්නස් මහත්තයා බිස්නස් ගැන කතා කරන්න එපා බිස්නස් ගැන කතා කරන්න එපා මුස්ලිම්වරු කතා කරනවා දැන් මුස්ලිම්වරු කතා කරනවා මේ නිදහස් චතුරස්‍ර වෙනිපෙනි දැන් දැන් කතා කරන්න මහත්තයා බිස්නස් දැන් නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා දෙයියෙක් වගේ අපේ බිස්නස් වැඩි කරා මේ මුස්ලිම්වරුන්ගේ කතාව දැන් දරසලා පෙරමු මහත්තයත් එක්ක කතා කරන්න යනවා මොකද කාරණේ දරසලා පෙරමු මහත්තයා මේ ඔබතුමා හොඳ තීන්දුවක් කරන් තිබුණා ඔබතුමාත් මාධ්‍යවේදියෙක් මමත් මාධ්‍යවේදියෙක් අපි දෙන්නම හැබැයි ඔබතුමා ඉස්සෙල්ලා මම මාධ්‍යවේදිය පටන් ගත්තේ රස්සාවක් වශයෙන් ආණ්ඩුවේ කමක් නැහැ කෙසේ වෙතත් දලස්සලා පෙරමු මහත්තයා කියනවා ඔබතුමන්ලාගේ පෙර ඒකාබද්ධ විපක්ෂය මේ මහජනතාවගේ සල්ලි හොරකම් කරලා හදන ගුවන් විදුලි රූපවාහිනී පත්තරවලට සම්මුඛ සාකච්ඡා දෙන්නෙත් නැ උන් හම්බෙන්නේ යන්නෙත් නැ කියලා. ඇයි මෙහෙම ප්‍රකාශයක් කරේ? සමතුලිත පැහැදිලිවම නිශ්චිතම කාරණාව තමයි මේ මාධ්‍ය ජාලා ගොඩනගන්න යන්නේ ලංකා ඉතිහාසෙ සිදුවෙච්ච දරුණුම භයානකම විශාලතම මංකොල්ලය වන බැඳුම්කර මංකොල්ලයේ මේ උපයාගත් මුදල් වලින්. එතකොට මේ බැඳුම්කර මංකොල්ලය මහා දවල් වෙච්ච ලංකා ඉතිහාසයේ බරපතල මංකොල්ලය කියලා කියන බෞද්ධීස්ම කිරීම අපි කරලා ඒ මුදල් වල වලින් ආයෝජනය කරන යම් යම් ව්‍යාපෘති වෙනුවෙන් පෙනී සිටීම මම හිතනවා සදාචාරාත්මකවත් දේශපාලනිකවත් අපි පුද්ගලිකව ප්‍රවේශ විතර පුද්ගලිකව කිසිසේත්ම ගැළපීමක් ඇති වෙන්නේ නැහැ. එනිසා ඒකබද විපක්ෂේ සමස්ත කණ්ඩායම ඒකමතිකව අඟහරුවාදා 11 මාර්ත පාර්ලිමේන්තු කමිටු අංක 4 ශාලාවේදී රැස් වෙලා ඒකබද විපක්ෂේ සාකච්ඡාවේදී සීලුම දෙනාම කිසිම චකිතයක් නැතුව ගන්න ලැබු තීන්දුවක් මේක. දලසලා පර්ම හිටපු ඇමතුමනි දැන් මේ මම මේ නිකන් කී කියා හිටියේ මේ වෙනිසියුලාව ගැන ඊයේ වෙනිසියුලාව මිනිස්සු පාර්ට බහලා කියනවා වෙනිසියුලාවේ ජනාධිපතිවරයාට 2018 තමයි ජනාධිපතිවරණ තියෙන්නේ අපිට එච්චර කාලයක් ඉන්න බෑ උඹ රට පාලනය කරන්න දන්නේ නැහැ එතන බහැපම් පල්ලෙහාට දැන් අපි ටෝනා ජනාධිපතිවරණයක් කියන තැනට මිනිස්සු පාර්ට බහලා ඒකත් මතක තියාගෙන මම මේ කියන්නේ දැන් ඔබතුමන්ලා ගාලු මෝදර මැයිදිනේදී ඔව් සභාපතිතුමා දැන් වෙනිසුලාවේ මදුරු සාංශතුමාට එරෙහිව මේ පහුගිය පැය 48 ඇතුළත සිදු වෙච්ච දේනේ ඔබතුමා කිව්වේ එහෙමයි 2018 මැතිවරණ තියෙන්නේ මීට පෙර අපිට මතකද ගිය වසරේ බ්‍රසීල ජනාධිපතිතුමිය ඩිල්මා ජනාධිපතිතුමිය එරෙහිව විපක්ෂ නැගිට්ටාම කිව්වා වහාම මැතිවරණයක් තියන්න ඔබ දූෂිතයි ඔබේ පාලනය මෙහෙමයි ආදි වශයෙන් වහාම මැතිවරණයක් තියන්න කිව්වා ඩිල්මා නෝනා කිව්වා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මැතිවරණයක් තියෙන්නේ 2018 මේ ලූලා කියන ඔබතුමා හොඳටම දන්න අපේ ඉතාම ගෞරවයට පාත්‍ර වෙච්ච බ්‍රසීලයේ ජනාධිපති ලූලා ඩි සිල්වා ගෙන් පස්සේ ඔහුගේ අනුප්‍රාප්තිකාව විදිහට පත් වෙච්ච ඩිල්මා ජනාධිපතිතුමිය එතකොට එතුමිය කිව්වා විපක්ෂයේ බලධාරීන්ට ඔයාලට ඕන විදිහට මැතිවරණ තියන්නේ නැහැ අපේ ව්‍යවස්ථාව තියෙන 2018 අවසන් කාර්තුවේ මැතිවරණ තියෙන්නේ ඊට පෙරින් මම මෙතනක් යන්නේ නැහැ කියලා විපක්ෂය මොකද කරේ මහජනතාවත් එක්ක පාරට බැස්සා රියෝ ද ජනේරෝ අගනුවර දශලක්ෂක් මිනිස්සු ඇවිල්ලා නතර වුණා නතරලා කිව්වා ඩිල්මා නෝනා ගෙදර යනකම් අපි ගෙදර යන්නේ නැහැ කියලා කඳු කැස් ගන්න කිව්වා වෙඩි තියන්න කිව්වා මිනිස්සු කිව්වා ඩිල්මා නෝනා යනකම් අපි යන්නේ නැහැ කියලා විපක්ෂය මේ ඒ මහජනතාව ආණ්ඩුව ඇතුලේ හිටපු විපක්ෂයට බල කරා කරුණා කළා මේ සභා ගාණ්ඩුවෙන් එළියට එනවා කියලා විපක්ෂයේ පුරු පිටින් ආණ්ඩුව ඇතුලේ එකින් එක ගැලවෙන්න පටන් ගත්තා මාසයක් ඇතුළත දෝෂ අභියෝග ගෙනාවා දෝෂ අභියෝගයෙන් අර මහා බල සම්බන්ධ ඩිල්මනෝන පරාජයටපත් වුණා දැන්
දෙදස් දහට වෙනකම් මැතිවරණ නැහැ විපක්ෂ රෝණු විදිහට අපි දඟලන්න සූදානම් නැහැ කියලා කිව්ව බිල් මොනෝනා දැන් විවේක සුවෙන්ද මන් දැන් නැහැ ගෙදර ඉන්නවා මේ වෙනිසුලාට පෙර වෙනිසුලාවේ මේ උදාහරණ 2017 2016 සැප්තැම්බර් මාසෙ වෙච්ච මේ බ්‍රසීලෙ වෙච්ච උදාහරණේ මම මුකුත් වණ කිව්වේ එනිසා මේ ධන බලය කියන එක සබබත්තුමා තමයි තීරණාත්මක කාරණේ මහජනතාව තමයි තීරණාත්මක මහජනතාවගේ ඡන්දෙන් පරිපත් වෙච්ච නියෝජ්‍යයන්ට පුළුවන් තමන්ගේ පෞද්ගලික වරප්‍රසාද වෙනුවෙන් පෞද්ගලික සුඛ වේරණ වෙනුවෙන් ආත්මය විකුණගෙන කාලහරිකමක් නැහැ ඕන දෙයකට අතුස්සන්න පුළුවන් දැන් උදාහරණයක් අපේ පාර්ලිමේන්තුව ගත්තොත් කියන්නේ ගොම්බෙට්ටක් දාලා අතුස්සන්න කිව්වත් 162ක් 30ක් තියෙනවනේ ඉතින් එහෙම වෙන්න පුළුවන් හැබැයි මහජනතාව නෙමෙයි එතන නෙමෙයි ඉන්නේ මහජනතාව ඉන්නේ අපේ රටේ ඉදිරියෙන් ඔවුන් ගන්න ලබන තීන්දුව තමයි ඉතාම වැදගත් තීරණාත්මක තීන්දුව වෙන්නේ අපි ගාලු මෝදරට පළවෙනිදා කියනද මේ මහා මේයි වැලිය සභාපතිතුමා ඉතිහාසයේ ඔබට මතක ඇති හොඳටම 1976 අවසන් වට එක්සත් ජාතික පක්ෂය තමයි මැරිලිය තිබුණේ මැරිලිය තියලා එක්සත් ජාතික පක්ෂ නායකයෝ කිව්වා මේක තමයි සිරිමගේ හවුල් ආණ්ඩුව සිරිමගේ හවුල් ආණ්ඩුව ගෙදර යවන වෙඩිමුරියද අපි පත් කරනවා ගාලු මෝදර පිටියෙන් එහෙම තමයි කියලා අති විශාල ජනකාවක් කියලා 76 මැයි දිනේ තිබුවා 77 මැයි දිනේ සමරන්න පණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ සංසද පක්ෂ ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ මේ අවසාන ගාලු මෝදර මැයි දිනේ ඉතිහාස කතාව නිදාන කතාව එසා අපි මේ මොහොතේ ඉල්ලීමක් කරන්න මේක ඒකාබද්ධ විපක්ෂයේ මැරිලිය කියලා පටු කරන් දෙපා ඒකාබද්ධ විපක්ෂයේ මැරිලිය කියලා මේක ලඝු කරන් දෙපා මේක තමයි මේ රටේ තියෙන එකම ආණ්ඩු විරෝධී මැරිලිය එනිසා මොන පාටින් ආවත් මොන දජෙන් ආවත් මොන තේමා පාට ඇතුවවත් කමක් නැහැ අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කරන්නේ කරුණා කළා ආණ්ඩු විරෝධී සිළු දනාටම මේ වේදිකාව තමන්ගේ වේදිකාව බවට පත් කරගන්න කියලා කියන ආරාධනාව අද වැඩබිම ගොවිබිම මව්බිම වැඩබිම ගොවිබිම මව්බිම සුරකීමේ නොනවතින අරගලය විදිහට අපි මේක නම් කරලා තියෙනවා වැඩබිම ඇතුලේ සභාපතිතුමා වැඩබිම ඇතුලේ මේ රටේ වැඩ කරන ජනතාව පරාජයට පත් වෙලා ඉන්නවා ගොවිබිම ඇතුලේ ගොවි ජනතාව පරාජයට පත් වෙලා ඉන්නවා මව්බිම ඇතුලේ මව්බිමට ආදරය කරන දේශජ ජනතාව පරාජයට පත් වෙලා ඉන්නවා ඒ නිසා ඔවුන්ට ජයබිමක් අවශ්‍යයි මෙන්න මුදුර පිටියේ කරුණා කළා ආදරයෙන් ගෞරවයෙන් හැඟීමෙන් භක්තියෙන් මේ දේශපාලන වන්දනාවට එන්න මේ පළවෙනිදා බොහොම ස්තුතියි දරසලා පෙරම ගරු හිටපු ඇමතුමනි බොහොම ස්තුතියි ඔබතුමා කතාවට මගේ නම් මතය මේක රට විකුණන් කනරට එරියව පවත්වන අවසාන මැයි රැලිය මේක අවසාන මැයි රැලිය රට විකුණන් කනවට එන්න මේ මහා පිංකමට කියලා තමයි ඩලස් අලහප්පෙරුම හිටපු අමාත්‍යවරයා මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ඇත්තටම යම් කිසි විදියක විරෝධයක් ප්‍රකාශ කිරීම අවශ්‍ය වෙනවා එහෙම නැත්නම් තනි ගමනක හිතුවක්කාරී ගමනක රජයක් දිගින් දිගටම කටයුතු කරන්න ගියොත් එතෙන්දි වෙන්නේ මහ විනාශයක් මුළු රටම විකුණන මේ රජයේ සතු දේපල අන් අයට විකුණන ක්‍රමවේදය නවතාලීම සඳහා පක්ෂ පාට ભેදයකින් තොරව සියලු දෙනා එක දජයක් යටතට පැමිණීම මේ මොහොතේ අවශ්‍යම කාරණයක් ඊට හොඳම අවස්ථාව ඊට ප්‍රස්තාව මැයි දිනේදා මම හිතන්නේ මේ මැයි දින වේදිකාවේ සැපයීමට මේ කණ්ඩායම ගත්ත තීරණය මම මේ කණ්ඩායම කියලා කිව්වේ අර ඒකාබද්ධ විපක්ෂය කියලා කියන්නත් එපා කීම නිසා රටට හිතේශී සියලුම දෙනා එක තැනකට එක කඳවුරකට ගන්න එන්න ගත්ත තීරණය වැඩබිම ගොවිබිම මව්බිම සුරකීමේ ජනතා සටන ජයබිම ගෝල්පෙස් පිටියේ ඉඳි කෙරෙන්නේ හොඳයි මේ දැන් අනිත් එක තමයි පාර්ලිමේන්තුවේ අර මැද තියෙන මහා පහන ගලවල තා පොඩ්ඩෙන් බිම වැටෙනවා යන්තම් ඒකේ අර එල්ලලා තිබිච්ච කණුවේ අර ලණුවේ හයියට පොඩ්ඩක් මේක බේරිලා තියෙනවා දැන් හජර් මහත්මයා අපි දන්න දෙයක් තමයි ඔය පාර්ලිමේන්තුවේ මහා පහන මාසකට සැරයක් පහලට ගෙනල්ලා සුද්ධ කරලා ආයි ඉහළ රඳවනවා හැබැයි එහෙම සුද්ධ කරලා රැඳෙවට පස්සේ මෙන්න ආයි රූස් ගාලා කඩාගෙන ඇවිල්ලා බිමට අඩි දෙකක් විතර තියෙද්දි නතර වෙනවා මීට පෙර අපි දැක්කා පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ පුටුව අනිත් පැත්තටම පෙරලිලා යනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව යම්කිසි සරදමක්ද
ஷட்பாஷா பரமேஸ்வர ராகுல ஹாமுதுரோ கேனவா பலசுப நிமித்தி பிரமகன் நகத்தடி சலலிஹினி ஒய அசுப நிமித்தி லங்காவே ஹரியட்டம கீதாக்கினே மினியா மெரன விழாவ உலம கேகான கொட்ட ஏ வகேம பகமூனு ஹனின கொட்ட பல்லோ உடுபுருன கொட்ட கிவ்வட்டு விஸ்வாச கரன் மங் இன்ன கெதட்ட போம கிட்வின் தமை சிரச நாளிகாவே ஹிட்டபு இதாமத் அதிதக்ஷ நிவேதகே பாலகே எதுமா பதிஞ்சு வேலா இன்ன பாந்தர ஹரியட்ட அதி எக்கட்ட இதர பல்லோ அகையா கேகவா மம ஹிதுவா ලංකාවේ ඉන්න බල්ලෝ ඔක්කොම එතනට ඇවිල්ලායි කියලා. එක මිනිහෙකුට නිදා ගන්න බැරි වෙන්න පාන්දර කෑ ගහන්න පටන් ගත්තා. එක පැය භාගෙ උඩු පුරනවා බල්ලෝ. මම්මගේ බිරිඳට කිව්වා මොකක් හරි නරක ලකුණක් මේක. පාන්දර එළි වෙන යාමේ මට ඇහුණා. මට දැනගන්න හම්බුණා. නිමල් ලක්ෂපති ආරච්චි මහත්මයා මරණයටපත් වුණා කියලා. ඒ ඒ එතන ඉතේ. ඒ ගේගා විටි. අපේ ගේගා. ඒ පලාතේ මිනිසුගෙන් අහුවත් කියයි. මම මේ කතාව එතුමාගේ නෝන මහත්තයාට කිව්වා. රැසීමකට කිව්වා. දැන් ප්‍රේමදාස මහත්තයා මියන බව. අරෙ හපුතලෙන් ආපු ගොපළු දරුවා පොල්මල ඔළුවේ ගහගෙන දෙවරක්ම රටේ ජනාධිපතිතුමා ගාවට සුචරිතයට ඇවිල්ලා ජනාධිපතිතුමා සුචරිතයේ දෙවෙනි පඩියේ හිටගෙන ඉන්නවා පළවෙනි පඩියේ ගාවට ඇවිල්ලා මේ ගොපළු දරුවා කියනවා ඔබතුමා මැරෙන්නේ ලේවිලක් මැද ඔබතුමා මැරෙන්නේ ලේවිලක් මැද දැන් මේ වගේ ඉතින් කයි කතන්දර කතන්දර ඌරතනන් ලංකාවේ අහන්න පුළුවන් අසුබ පෙරනිමිති ඔතන නෙවෙයි තියෙන්නේ මිනිසුන්ගේ පපු කැලැත්තේ දැන් තව දවස් කීපකින් එනවා අලුත් අවුරුද්ද මේ අවුරුද්දට උන්චිලි වාරං චග්ගුඩු ගහිලි රබං ගහිලි මොන ගහිලිද මොකද කිඩිබතක් කුයන්නේ රුපියල් 100ට එහා පැත්තේ නාල් සේරුවක් අරගෙන රුපියල් 100කට එහා පැත්තේ පොල් ගෙඩියක් අරගෙන මේ ಜಾති දෙකම අවශ්‍යයි කැවුම් අදල කිඩිබත් අද කොකිස් හදන්න හොඳයි ඉතින් මේවා සිංහල සංස්කෘතියත් කෙලවේගෙන කෙලවේගෙන එනවා අපේ මහානායක හවුදුරුත් ඉතින් කතා කරලා කියන මේ මන් නැමති මහා බඩු විලේ හැම අඩු කරන්න බැරිද මහානායක හාඳුරු කියන් තියෙන ඕක නෙවෙයිනි උඹලා කෝටි හාර කෝටි ගණන් වැය කළා ලංකාවේ ජනතාවගේ සල්ලි වැය කළා කෝටි ප්‍රකෝටි මුදලක් වැය කළා යකෝ ලංකාවේ පාරවල් තියන තොපි ගෙනාපු වාහන ගෙඩි යන්න මහා මාලිගා වගේ බකින්ගම් පැලස් එක වගේ වාහන ගෙනාවේ යනකොට මේවා අරයි යනෝ අනවශ්‍ය දේටි වේදම් කරනවා දැන් බලනකොට කැබිනට් පත්‍රයක් දාලා முதல் அமைச்சுமா அடி சிஎன்சிஏட்ட புலுவாங் தபேரும் அதண்ட ஒன்ன பலப்பங் வச்ச வேடே யஹபாலனி மைட்டிபால் திருச்சேரி மகத்தாக யஹபாலனி மத்தட திட்ட மேவ கீரத பணே கத்தி மாவ மாத்தியோ அல்லகன கீல மாவ கேவத்ம கமக் நே மே அட்ட கதா கரன்ன ஓன மஹிந்த ராஜபக்ச மகத்தா கரத் மம் மரந்தி மரந்த கதா கன்னோ கவுரு கதா கரத் தென் ஏக்கம மே தோஸ்ல මහා විශාල උෂ්ණත්වයක් ඉන්දියාවේ හැම ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ හැම දැන් සෙල්සියස් අංශක 40ක් පැනලා මේ වගේ මේ උෂ්ණත්වයේ ගමන් කරනවා මෙන්න දැන් පාරවල වාහන අඩුයි මිනිසුන් ගක් ගෙවල් වල ඉන්නේ වැඩිපුර වතුර ටිකක් බොන්න මස් මාංශ කෑමෙන් ටිකක් වැලකිලා ඉන්න දැන් මේ තත්ත්වෙත් එක්ක කතා කරනකොට තවත්තර මේ ලංකාව ළඟමම නැවක් ලංකාව පෙනිපෙනී ගිනි අරගෙන තියෙනවා ඉන්දියාවත් ලංකාවෙත් අය එකතු වෙලා හමුදා එකතු වෙලා ඒ ගින්න මැඩපවත් කරගෙන තියෙනවා කෙසේ නමුත් තව ඉතින් තියෙනවා අපේ රාජසේනාරත් මහත්මයා හදිස්සියේම කියලා තියෙනවා රට පුරා වසංගත පැතිරෙද්දී දොස්තර වර්ධනය කැඳවන්නේ රෝගීන් ප්‍රාණ අපේටේ තබාගෙන රට පුරා වසංගත පැතුරුනේ දොස්තර මහතුරින්දද පළාත් සභා තිබ්බේ නැහැ පළාත් පාලන ආයතන මැතිවරණ තිබ්බේ නැහැ අද කාණුවක් ගාවින් යන්න බෑ මිනිකුණුකද මිනිකුණුකද දැන් මේ ඒකම රෙජිනෝල් කුරේ මහත්තයා කියනවා මිනිස්සු ඉදින් නැති බැරි කැම ගැනම කියනවා මේ රජේ කරන කිසිම දෙයක් ගැන කතා කරන්නේ නැහෙනි රජේ කරපු එක දෙයක් කියන්නකෝ මහින්ද රාජපක්ෂ මහත්තයා හදලා ඉවර කරපු ඒවා විවෘත කර කර ඉන්නවා මිසක් කරපු එක දෙයක් කියන්න ඔන්න මහජන සල්ලි මහදවල් හොරකම් කරපු උන් දැන් කල්කුඩා වල තැබෑරුම ගහනවා තැබෑරුම නෙවෙයි තැබෑරුම් වලට දෙන කසිප්පු විස එතනෝ ගහනවා අග්නිදිග ආසියාවටම දෙන්න දැන් කැබිනට් එකට රවි මහත්තයා දානවා කැබිනට් පේපර් එක ලංකාවේ දැන් තිබුණේ හඩි 500ක් යනකම් මේක ඉස්කෝලයක් පන්සලක් එහෙම තියෙන දෙක තැබෑරුමක් දාන්න බෑ නෑ දැන් 500 100 කරනවා තව ලං කරනවා තව දෙනවා තැබෑරුම් තව දෙනවා මේක තමයි ඉතින් අයිබෝවන්
සමාජ සහ දේශපාලන හැල හැප්පිලි පෙරලි සහ අලුත් යෝජනා චෝදනා ඔබේ සවන්පත් අතරට ගෙනෙන අපේ රට යන අත හඬ රේඩියෝවේ විශේෂාංගය සෑම දිනකම උදේ 7ට අපේ රට යන අත රෝහණ දේව පෙරේරා සමග හඩ්සන් සමරසිංහ ඉදිරිපත් කරයි අපේ රට යන අත